ඔව් ඒ වැඩ ටික දෙන්න හොද. එහෙනම් මේ ලියාගන්න අපි පුතේ මේ කරේ අර මිල දර්ශනයක් නේද? මිල දර්ශනය ඇසුරෙන් ගුණ කිරීමේ ගැටලු කරා. හරි එතකොට හාල් ගැන ප්‍රශ්නයක් කරා අපි ඊට පස්සේ. තුන්වෙනි ප්‍රශ්නය කිලෝ හතරක මිල සොයන්න. කිලෝ හතරක මිල තුනක මිල සොයන්න. තේකුඩු කිලෝග්‍රෑම් දෙකක මිල සොයන්න. හුන්නට කිලෝග්‍රෑම් හයක මිල සොයන්න. හයක නෙවෙයි පහක. පහක මිල සොයන්න. පුතේ ඒක ගෙදරදි කරන්න ඔයාලා ක්‍රියාකාරකමක් විදියට හොඳද? පැවරුමක් විදියට දැන් කරන්න එපා.
මිල දර්ශනයක් මම දාන්නම් ලැබුණ නැති අයට අපි ඊළඟ මාතෘකාවට යමු. දැන් කරන්න යන්න එපා හොඳේ. හොඳයි. රයිට්. එහෙනම් අපි ඊළඟ මාතෘකාව කරමු. මුදල් ආශ්‍රිත බෙදීමේ ගැටලු. මුදල් ආශ්‍රිත බෙදීමේ ගැටලු. විසඳමු. මුදල් ආශ්‍රිත බෙදීමේ ගැටලු විසඳමු. හොඳයි. එහෙනම් අපි මේකටත් මිල දර්ශනයක් ඇඳ ගනිමු නේද? හරි. ඒකටත් අපි මිල දර්ශනයක් ඇඳ ගනිමු. ද්‍රව්‍ය කිලෝ එකක මිල රුපියල් 7 නේද? සීනි එකසිය විස්සයි. පරිප්පු දෙසිය 80යි 750යි. කඩල එකසිය 90යි 750යි. හාල් අනුතුනයි. තේකුඩු පන්සිය 75යි.
හරිද? දැන් ප්‍රශ්නය තමයි සීනි 500ක සීනි ග්‍රෑම් 500ක මිල සොයන්න. සීනි ග්‍රෑම් 500ක මිල සොයන්න. කොහමද පුතේ හොයන්නේ? රුපියල් 122න් බෙදනවා. ඔව්, දැන් කිලෝ එකට මිල 120යිනේ නේද? අය කිලෝ එකට 500 ඒවා කීයක් තියනවද? 500 ඒවා දෙකක් තියනවා නේද? 500 ඒවා දෙකක් තියනවා කිලෝ එකට. එතකොට එහෙනම් කිලෝ එකට 500 ඒවා දෙකක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕන? කිලෝ එකේ මිල දෙකෙන් බෙදන්න ඕන. එතකොට තමයි 500ක මිල ලැබෙන්නේ අපට නේද? ඔව්. එතකොට බෙදන කොටත් ඔයාලා අර අපි ඊයේ කරා වගේ බෙදමුනේ. ඒකට රුපියල් 7 දාන්න බෑ. අපි සාමාන්‍ය විදිහට දැන් සීනි කිලෝ එකක මිල මේ තියෙන්නේ. ඔ කිලෝ එකක මිල 120යි. එහෙනම් අපි මොකද කරන්න ඕන? 120 සත ගාණක් නැහැ නේද? සත ගාණක් නැති නිසා අපි 120 එකක් ගනිමු. ඔ බෙදීම 2. හරයන් බෙදමු නේද? හොඳයි. 12ට ඔ දෙකෙන් බෙදන්නේ අපි. දැන් 2 වා 6යි. ඔ දෙවරක් 6 12යි.
බින්දුවයි මේ බින්දුවත් බෙදන්න ඕන බින්දුවට බින්දුවයි හොඳයි එහෙනම් අපිට ලියන්න පුළුවන් සීනි කිලෝග්‍රෑම් 500ක මිල රුපියල් 60ක් රුපියල් 60ක් අද ඊළඟ ප්‍රශ්නය දෙවැනි ප්‍රශ්නය කඩල හඩල කිලෝ ග්‍රෑම් 500ක මිල සොයන්න සොයන්න ඒක ඔයාලා හොයන්න බලන්න හරිද හේවද ඔව් සර් ඔය එතකොට අපිට කරන්න තියෙන්නේ කොමෙන්ඩියන් කඩල නේද 190යි 750කුත් තියෙනවා නේද ඒ ටික ඕන දෙකෙන් බෙදන්න 750කුත් තියෙනවා හරි දැන් බලමු එහෙනම් 19ට 9යි දෙවරක් නවයේ 18යි එකක් ඉතිරි 10ට 5යි නේද? ඔ බින්දුවයි ඔ මේ පහ ගේන්න ඕනේ. මේ පහ මෙතෙන්ට ගේන්න. 5ට 10ම තිතේ ඔ එකක් ඉතිරි අමේ බින්දුවක් ගේන්න. 10ට 5යි. දැන් දෙවරක් පහ 10යි. හරි බින්දුව ආවා 95යි මෙන්න මෙතන 7 තියන්න ඕන 30ක් තියන්න ඕන තේරුණාද? ඇයි මෙතන දෙකක් ඇරලානේ 30 තියෙන්නේ? මෙතන දෙකක් ඇරලා ඉලක්කම් දෙකක් ඇරලා 30 තියන්න ඕන. රයිට් එහෙනම් අපිට තියන්න පුළුවන්
කඩල 500ක මිල කීයද? රුපියල් 95යි 725. 95යි 725. නේද? ඒක තමයි උත්තරය. මේ පරිප්පු වල මිල තුට්ටක් වෙනස් කරගන්න මෙතන 750 නැතුව අපි බිංදුව දාමු 280යි 280යි හරි දැන් තුන්වෙනි ප්‍රශ්නේ ලියමු මෙන්න තුන්වෙනි ප්‍රශ්නය පරිප්පු ග්‍රෑම් 250ක මිල සොයන්න. පරිප්පු ග්‍රෑම් 250ක මිල සොයා. ආ 250ක මිල අපි කොහොමද හොයන්නේ? හතරෙන් බෙදනවා. හතරෙන් බෙදනවා. ඔව් හතරෙන් බෙදනවා. ඒ මොකද හතරෙන් බෙදන්නේ? 250 ඒවා හතරක් තියෙනවා. හතරක් තියෙනවා 18. 5 4ක් තියෙනවා කිලෝග්‍රෑම් එකකට. කිලෝග්‍රෑම් එකකට. මෙතන දක්වල තියෙන කිලෝග්‍රෑම් එකේ ඉන්නේ නේද? මිල දර්ශනේ. එහෙනම් අපි 4ෙන් බෙදන්න ඕනේ. හොඳයි. බෙදලා බලන්න. රුපියල් 70යි. රුපියල් 70යි. රුපියල් 70.
රුපියල් හැත්තෑවයි. හරි පුතේ, අපි බලමු නේද. හරි, පරිප්පු මේ තියෙන්නේ 280යි කිලෝ එකක්. එහෙනම් 280 බෙදන්න ඕන අපි 4. 28ට 7යි නේද? 0යි මේ බිංදුවට බිංදුවයි. හරි, හරිම ලේසි. පරිප්පු 250ක මිල රුපියල් 70යි. ලේසි නේද ඒවා? හොඳයි. හරි, එහෙනම් අපි සමහර විට මෙන්න මේ වගේවත් දෙන්න පුළුවන්. මේ බලන්නකෝ. හාල් කිලෝ. දැන් ඔය කිලෝ එකක මිලනේ නේද? කිලෝ 3ක මිල, 4ක මිල එහෙම දෙන්නත් පුළුවන්. හාල් කිලෝ 3ක මිල රුපියල් 309ක් නම් ලියගනවලා. මේ ගාන ලියගන්න. හාල් කිලෝ 3ක මිල රුපියල් 309ක් නම් හාල් කිලෝග්‍රෑම් 1ක මිල සොයන්න. හාල් කිලෝග්‍රෑම් 3ක මිල හාල් කිලෝග්‍රෑම් 3ක මිල රුපියල් 209ක් නම් 209ක් නම් හාල් කිලෝග්‍රෑම් 1ක මිල සොයන්න. හාල් කිලෝග්‍රෑම් 1ක මිල සොයන්න. රුපියල් 103යි. 103. හොඳයි. රුපියල් 103යි. 300. 3ක මිල 209යි. 1ක මිල සොයන්න නම් නේද? 3ක මිල තමයි 309 නේද? අපි 1ක මිල සොයන්න නම් 3ෙන් බෙදන්න ඕන. 3ෙන් බෙදන්න. හොඳයි, මෙතන බලමු. රුපියල් 103යි. ඔබතේ 3ට 1යි. රුපියල් 103යි. බිංදුවක් මේ බිංදුව ගන්න ඕන. නේද? මේ බිංදුව අරන් බෙදන්න. බිංදුව 3ෙන් බෙදුවාම බිංදුවයි 3 අරන් බිංදුව. බිංදුවයි බිංදුවේ බිංදුවක් බිංදුවයි. හරි. ඊළඟ 9 ගන්න. 9ට 3යි. තුමරක් 9, තුමරක් 3 9යි, 9 9ක් බිංදුවයි. හරි, රුපියල් 103යි. රුපියල් 103යි.
එහෙනම් අපි ඔන්න ගුණ කිරීමේ නේද මුදල් ආශ්‍රිත ගුණ කිරීමේ ගැටලු ඊට පස්සේ පුතේ බෙදීමේ ගැටලු නේද ගුණ කිරීමේ සහ බෙදීමේ ගැටලු කරා අපිට ඊළඟට කරන්න තියෙන්නේ මුදල් ආශ්‍රිතව බිල්පත් සැකසීම හොඳයි අපි අලුත් මාතෘකාවක් ලියමු සරල බිල්පත් සැකසමු කියලා සරල බිල්පත් සැකසීම සරල බිල්පත් සැකසීම සරල බිල්පත් සැකසීම හරි හොඳට දැන් රුපියල් 15ක පෙරගෙඩියක් මිලදී ගැනීමට රුපියල් 20 නෝට්ටුවක් ගන්නාම ලැබෙන ඉතුරු මුදල කඩල පැකට්ටුවක් රුපියල් 20යි නම් කඩල පැකට් 3ක මිල සොයන්න කොච්චර ගියාද 60යි රුපියල් 60යි එහෙනම් මේ අපි මිල දර්ශනයක් ඇඳ ගන්න ඕන මේකට හොඳද මිල දර්ශනයක් ඇඳ ගන්න ඕන මේකට අපි පොඩ්ඩක් ඔයාලා